සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් දේශනාව සඳහා සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ කමනී හේවගේ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් සහ පවුලේ ඥාති හිත මිත්‍රාදී පින්වත් පිරිස විසින් මේ උතුම් දේශනාවට තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරනවා. මේ පිනතුන් අරමුණු කරන අරමුණු සිහි කරලා කමනී හේවගේ මහත්මිය ඇතුළු පිනතුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝම අනුකම්පාවෙන් වදාළ සුන්දර ධර්මය අපට පැහැදිලි කරන අර්ථයක් තියෙනවා. ඒ පැහැදිලි කරන අර්ථය තමයි පුළුවන් තරම් ධර්මශ්‍රවණය තුළින්, ධර්මය මානසිකාරය තුළින්, ධර්ම සජ්ජායනාව තුළින්, ධර්ම ආවර්ජනය තුළින් පුළුවන් තරම් අපි උදව්ව ගන්න ඕන. පුළුවන් තරම් අපි උදව්වක් හදාගන්න ඕන. ඊට පස්සේ ඒ උදව්ව හදාගන්න මාර්ගය පැහැදිලිව වැටහෙන්න ගන්නවා. අමාර්ගයත් වැටහෙන්න ගන්නවා. මාර්ගයයි අමාර්ගයයි දෙකම ඊටාම මනවින් වැටහෙන්න ගන්නවා. එතකොට මේ මාර්ගයද අමාර්ගයද ඊටා මනවින් වැටහෙනකොට ඒ ශ්‍රාවකයාට මාර්ගගත වෙන්න පහසුයි. එතකොට මේ මාර්ගගත වෙන්න පහසු වෙනකොට හේතුව දැන් මාර්ගගත වෙන්න පහසු වෙන්නේ මොකද? මේ එයා දැන් ලෑස්ති වෙන්නේ එයා තුල ඉපදිච්ච දෙයක් දිනු කරන්න නෙමෙයිනි. එයා ලෑස්ති වෙන්නේ බුද්ධ දේශනාව තුල පැහැදිලි වෙන දෙයක් කරන්නයි. බුද්ධ දේශනාව තුල මතුවෙන දෙයකට බුද්ධ දේශනාව හොඳට අහලා ධාරණය කරගෙන වචනේනුත් හොඳට පුහුණු කරලා සජ්ජායනා කරලා හොඳට මනසින් ඒක දරාගෙන ඉන්න නිසා එයාට අර දරාගත්ත ධර්මයේ තුල පෙන්වන මාර්ගය ඊටාම පැහැදිලි. අරුබුදයක් නැහැ. එතකොට මේ හැකියාව ඇතුලේ මේ හැකියාව තුල ඒ ශ්‍රාවකයා ඒ ධර්මය යෙදෙන්න ගත්තොත් යෙදෙනවා කියන්නේ මොකද්ද? ඒකට ධර්මය කියන්නේ භාවිතා කියලා. එතකොට යා භාවිතා කරන්න ගත්තොත් එළඹ සිටි සිහිය කය පැත්තේ තියාගන්න එක භාවිතා කරන්න ගත්තොත් එළඹ සිටි සිහිය වින්දනේ පැත්තේ තියාගන්න මහන්සි වුණොත් එළඹ සිටි සිහිය සිත පැත්තේ තියාගන්න මහන්සි වුණොත් එළඹ සිටි සිහිය සිතේ උපදින ධර්මයන් පැත්තේ තියාගන්න මහන්සි වුණොත් එතකොට ඒ විදියට ක්‍රමානුකූලව සිහිය දියුණු කරගෙන ඉස්සරහට ගියොත් ඒ විදියට ක්‍රමානුකූලව සිහිය දියුණු කරගෙන යන ශ්‍රාවකයාට එහෙම ක්‍රමානුකූලව දියුණු කරගෙන ඉස්සරහට යන ශ්‍රාවකයාට
පින්වත්නි, ඒ දියුණුවත් එක්ක, ඒ දියුණුව මත භාවිතයත් එක්ක ඒ ශ්‍රාවකයට වැටහෙනවා කයේ යථා ස්වභාවය. තමන්ගේම කය ඇසුරු කරගෙන පවතින යම් මුලාවක් තිබ්බොත් ඒ මුලාවෙන් ඒ ශ්‍රාවකයා මිදෙන්න ගන්නවා. ඒ මුලාවෙන් ඒ ශ්‍රාවකයා ක්‍රමානුකූලව මිදෙන්න ගන්නවා. විඳීම් පිළිබඳව යම් මුලාවක් තිබ්බොත් ඒ විඳීම් ඇසුරු කරගෙනත් එයා තුළ යම් මුලාවක් තිබ්බනම් ඒ මුලාවෙන් මිදෙන්න ගන්නවා. ඒතර විඳීම කියන්නේ නාම සංස්කාර ටික. සිත කියන්නේ නාම සංස්කාර ටික. ධර්ම කියලා කියන්නේ නාම සංස්කාර ටික. එතකොට ඒ පුද්ගලයා තුළ අර භාවිතයේ ඇතුලේ පිළිසිඳ යා දැනගන්නවා නාම සංස්කාර ටිකයි රූපස්කන්ධයයි ගැන. එතකොට මේ පිළිසිඳ දැනගන්නකොට යාට එක දෙයක් වැටහෙනවා. මොකද්ද වැටෙන්නේ? මේ වටිනාකම වනාහි, වටිනාකම වනාහි සත්‍ය වශයෙන්ම පවතිනක් නෙමෙයි. වටිනාකම කියන්නේ සත්‍ය වශයෙන් පවතින එකක් නෙමෙයි. වටිනාකම වනාහි සත්‍ය වශයෙන් පවතින දෙයක් කියලා හිතාගෙන ඉන්න එක. ඒතු නමුත් පරමාර්ථය ඇත්තෙන් බලනකොට මොනවද පවතින්නේ? නාම සංස්කාර ටිකක්, රූපස්කන්ධය. ඒ ගැන අවබෝධ කරන්න අවබෝධ කරන්න එයා තුළ අර නාම රූප ඇසුරු කරගෙන පවතිනවනේ අවිද්‍යාවක්. අන්න ඒක ඒක ගැලවෙන්න ගන්නවා. ඒ පුද්ගලයාට පවතිනවනේ භව තණ්හාවක් අර නාම රූප ඇසුරු කරගෙන. ඒක ගැලවෙන්න පටන් ගන්නවා. එතකොට ඒක ගැලවිලා යනකොට ඒ ශ්‍රාවකයා තුළ මහා පුදුමාකාර ශ්‍රද්ධානුසාරිකමක්, ඒ කියන්නේ යාට හිතා ගන්නවත් බැරි විදිහේ ශ්‍රද්ධානුසාරිකමක් එයා තුළ මතුවෙනවා. එතකොට සම්බෝධියම පිහිට කරගන්නවා. මොකද සම්බෝධිය පිහිට කරගන්නේ ඇයි? ශ්‍රද්ධාව මත පිහිට කරගන්නකොට යාට ඒ ශ්‍රද්ධාවෙන් පිහිට කරගන්න වෙන්නේ සම්බෝධියයි. සම්බෝධි පරායන ශ්‍රාවකත්වයක් මතුවෙනවා. එතකොට යාව එතනින් එහාට ගෙනියන්නේ අර ශ්‍රද්ධාව මත ප්‍රබලව එකතු වෙනකම. එතකොට යා ශ්‍රද්ධාව ඇතුලේ තමයි යාගේ කීකරුකම හැසිරෙන්නේ. ශ්‍රද්ධාව ඇතුලේ තමයි පින්වත්නි යාව සත්පුරුෂයාව ගලපන්නේ. ශ්‍රද්ධාවෙන් තොර සත්පුරුෂයෙක් ගැන යාට කිසි ගවේෂණයක් නැහැ. ශ්‍රද්ධාව මත කීකරු නොවීම කියන එක එයා මායිම් කරන තත්ත්වයක් නෙමෙයි. වටිනාකම් සහිත මට්ටමක් නෙමෙයි. එහෙනම් මේ විදියට යම් වෙලාවක යා බලනකොට ඒ බලන ශ්‍රාවකයා තුළ අර සම්බෝධි පරායනය පිණිස, අවබෝධය පිහිට කර ගැනීම පිණිස සද්ධාවද ප්‍රඥාවද දෙකද දෙකම සමානව මතු වෙන්න ගන්නවා. හේතුව යාට මේ මොහොතේ ධර්මය අහලා ඒක දරාගෙන වචනේනුත් පුහුණු කරලා මනසිනුත් විමසලා සම්මාදිට්ඨිය ඇසුරු කරගෙනම පිළි අරගෙන, එතකොට යාට පේනවා අර අහගත්ත ධර්මය ඇතුලේ කියනවනේ මෙන්න මේ දේ කළොත් ඔයාට මේ ප්‍රතිඵලය තියෙයි, මේ දේ කළොත් ඔයාට මෙන්න මෙහෙම පිළිසරණ තියෙයි, මේ දේ කළොත් නම් ඔයාට රැකවරණේ තියෙයි කියලා අර ධර්මයේ කියන කතාවක් තියෙනවනේ, ධර්මය පැහැදිලි කරන තත්වයක් තියෙනවනේ. ඒ ධර්මය පැහැදිලි කරන තත්වය, ධර්මය පැහැදිලි කරන අර්ථයට ඒ ශ්‍රාවකයා ක්‍රමානුකූලව එකතු වෙනකොට යාට අර නාම සංස්කාර ටිකයි රූපයයි සම්බන්ධ හොඳට සිහිය පවතිනවනේ.
සිහිය පවතිනකොට පින්නත් නී ඒ ශ්‍රාවකයාට ප්‍රායෝගිකව සමත විපස්සනා වශයෙන් පුහුණු කරන තත්ත්වයක් නෙපෙන්නේ භාවිතේ භාවිතේ කියලා. ඒ පුහුණු කරනකොට යාට තේරෙනවනේ මේ පුද්ගල භාවයකින් අර්ථය දෙන්න ඕන තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ කියලා. ආත්මීය වශයෙන් වටිනාකමක් දෙන්න ඕන තැනක් නෙමෙයි කියලා යාට වැටහෙන්න ගන්නවනේ. ඒ වැටහෙනකොට පින්නත් නී එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? නාම සංස්කාර ටිකක් රූපස්කන්ධයක් විතරයි. එතන පුද්ගල භාවයකින් ආරෝපණය කළාට ඒක සත්‍ය වශයෙන් පවතිනක් නෙමෙයි කියලා වැටහෙන්න ගන්නවනේ. ඒ වැටහීම ඇතුලේ පින්වත් නී ශ්‍රාවකයා තුළ අවිද්‍යාවද භව තෘෂ්ණාවද සම්පූර්ණයෙන් බුරුල් වෙන්න ගන්නවනේ. ඒ බුරුල් වෙන්න ගන්නකොට ඒ ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධාවට කීකරුකමක් තමයි මතුවෙන්නේ. ප්‍රඥාගෝචරකම තමයි තමා තුළ මතුවන සුන්දරම කල්යාණ මිත්‍රත්වය. සද්ධාවෙන් ප්‍රඥාවෙන් තොරව සද්ධානුසාරී ධම්මානුසාරී තත්වයකින් තොරව කල්යාණ මිත්‍රයෙක් මොන්නතරම් මෙහිදී උපකාර කළත් එයා සැබෑ කල්යාණ මිත්‍රයෙක් විදියට නොවැටහෙන කමක් එයා තුළ මතුවෙනවා. මොකද ඒ ශ්‍රාවකයාට තේරෙනවා මේ අනිත්‍ය වශයෙන් මේ නාම සංස්කාර ටික ගැඹුරින් විමසා ගන්නවා නම් මේ බහුලව සද්ධාව ඕනමයි. නැත්තං අර අනිමිත්තානුපස්සී විහරණයකට ඒ ශ්‍රාවකයාට එකතු වෙන්න බෑ. අනාත්මයි අනාත්මයි කියලා බැලුවට ශුන්්‍යතානුපස්සී විහරණයකට යම් වෙලාවක අපේ සිත එකතු වෙනවා නම් එබඳු ශුන්්‍යතානුපස්සී විහරණයක් උදෙසා පින්වත්නි ප්‍රඥාවේ වර්ධනය ඕනමයි. අර අනිත්‍ය වශයෙන් විමසා ගන්න ශ්‍රාවකයෙකුට අනිමිත්තානුපස්සී විහරණයකට ශ්‍රද්ධාව බලවත් වෙන්න ඕන. අනත්තානුපස්සී විහරණයක් තුලින් ශුන්්‍යත වශයෙන් ලෝකය අත්දැකීම පිණිස ප්‍රඥා ඉන්ද්‍රියේ බහුලත්වයක් ඕන. අන්න ඒ විදියට මතුවෙනකොට පින්වත්නි ඒක හරියට බුද්ධ ශාසනය පෙන්වනවා මෙන්න මේ විදියට. කොහොමද? ගවරංචුවක් ගවපාලකයා විසින් සුදුසු තොටපලෙන් ඉගොඩ කරන්න ඕන. එතකොට ගවයෝ පාලනය කරන ගොපල්ලා විසින් ගවරංචුව සුදුසු තොටුපලෙන් එකතු එතර කරන්න ඕන. එතකොට තොටුපොල ගැන ගොපල්ලට අදහසක් තියෙන්න ඕන. වලවල් තියෙන තැන් සැඩපහර වැඩි තැන් අඩු තැන් පිළිබඳ ගොපල්ලාට නුවණක් තියෙන්න ඕන. එතකොට තොටුපොලින් එතර කරන්න නම් ගවයින්ව ඒ ශ්‍රාවකයාට ඒ ගොපල්ලාට තොටුපොල ගැනත් ජලයේ පරිමාව ගැනත් ධාරිතාවයේ ගැනත් පැහැදිලි නුවණක් අවශ්‍ය කරනවා. පැහැදිලි නුවණක් අවශ්‍ය කරනවා. එතකොට දැන් ඒ ගොපල්ලා ඊතර කරවන ගවපට්ටිය දෙස බලාගෙන තමයි ගව පැටව ගමන් කරන්නේ. ගව පැටව ගමන් කරන්නේ. අන්න ඒ වගේ සද්ධානුසාරීකම සහ ධම්මානුසාරීකම සමානව වැඩිච්ච තැනක තමයි ඒ ශ්‍රාවකයා අමා නිවන කරා පැමිණෙන්නේ. අමා නිවන කරා පැමිණෙන්නේ. හරියට ගොපල්ලා විසින් ගවරංචුව එතර කරනවා නම් මුලින්ම තමයි සැඩපහරේ පරිමාව එතර කරන්න තොටුපොළ දැනගන්න ඕන එක එකක්. ඊට පස්සේ ගවරංචුව එතර කරනීම අනුව තමයි ගව පැටව එතර වෙන්නේ. එතර වෙලා එතරට පැමිණෙනවා වගේ සිහිනුවන තියෙන්න ඕන. සාවද්‍යදී නිරවද්‍යදී හඳුන ගන්න, සප්පායදී අසප්පායදී අඳුන ගන්න අරමුණු පදනම් කරගෙන, ගෝචරදී අගෝචරදී අඳුන ගන්න, සුදුසුදී නුසුදුසුදී අඳුන ගන්න, නිවනට සාර්ථකදී අසාර්ථකදී අඳුන ගන්න,
දක්ෂ ගොපල්ලා බඳු සිහිය ඇසුරු කරගත්ත සිත උවමනා කරනවා. ඊට පස්සේ ගොපල්ලාට ජලපහරේ පරිමාව, ධාරිතාවය, සීමාව ගැන නුවණක් උවමනා කරනවා. අන්න ඒ වගේ වර්තමානයේ අරමුණු වලින් ලෝකය හඹාගෙන යනකොට, වර්තමානයේ අරමුණු පදනම් කරගෙන ලෝකය හඹාගෙන යනකොට, ඒ ලෝකය හඹාගෙන යෑම පිණිස, ලෝකය හඹාගෙන යෑම පිණිස පුද්ගලයා තුළ ගොඩනැගෙන කැමැත්ත, කැමැත්තෙන් අරමුණු ලුහුබඳිනකම, ලුහුබඳින අරමුණු වලටත් කැමැත්ත පදනම් වෙච්ච තත්ත්වයටත් මමත්වයෙන් අර්ථයක් හොයනකම, සහ මේ ක්‍රියාවලිය තුළ අවිද්‍යා සහගතව ගොඩනැගෙන අඳුර, මෙන්න මේ සැඩපහර හොඳට වටහා ගන්න ඕන. හරියට ගොපල්ලා විසින් ගවපට්ටි ඇතුරු කරන්න ඕන තොටුපළ සහ ජලයේ ධාරිතාවය, කොතනද වලවල් තියෙන්නේ, කොතනද ගල් පරවත තියෙන්නේ, ඔක්කොම අඳුන ගන්න ඕන ඉතර කරන ඕන. ඒ වගේම මෙතනින් එගොඩකොළොත් අහවල් තැනින් ඈතර වෙයි කියන අදහස තියෙනුනේ. ඒ අනුව තමයි ගොපල්ලා ඈතර කිරීමේට අනුව යන වැඩිහිටි ගවයෝ අනුව තමයි ගව පැටවු ටික යන්නේ. අන්න ඒ වගේ මේ සංසාරික අවදානම තේරුම් අරගෙන ඉස්සරහට යනකොට, ඒ අනුවම මේ වැඩපිළිවෙලට එකතු වුණාම, ඒ කියන්නේ දැන් බලන්නකෝ, අර ධර්මය අහලා, ධර්මයේ දේශනා රද්දී ඒව අහලා දරාගෙන මානසිකාරය කරලා ආවර්ජනය කරලා වචනයනුත් පුහුණු කරගෙන සමත විදර්ශනා වශයෙන්ුත් යම් දියුණුවක් හදාගෙන නාම රූපයන් පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ඇතුළේ අවිද්‍යාව බව තණ්හාව දුරු කිරීම තුළ ඒ ශ්‍රාවකයා තුළ අර ශ්‍රද්ධාවේ කීකරු බවක් තිබ්බොත් අර ඉස්සරහට යනකම ඇතුළේ ඒ අණුවනේ අර ඒ අණුව තමයි ගව පැටවුත් එතර වෙනවා වගේ ඒ අණුවම අර ශ්‍රද්ධාව තවදුරටත් තීව්‍ර කරගන්න පුළුවන් නම්. ඒතර ශ්‍රද්ධාව ඇයි තීව්‍ර කරගන්න ඕන? අනිත්‍ය తත්වේ මෙනෙහි නොවනවා නෙමෙයි, අනිත්‍ය తත්වේ මෙනෙහි කිරීම තුළ තවත් අනිත්‍යම ඇසුරු කරගෙන මේ නিত্য නිමිත්ත අයින් කිරීම පිණිස අනිවිත්තානුපස්සී විහරණයකට එන්න ඕනේ. ඒකට බහුල ශ්‍රද්ධාවක් ඕන. නැත්තම් අර අනිමිත්තානුපස්සී විහරණයකට එකතු වෙන්න බෑ. නිමිත්ත අනුසාරීව සිත පවතින ගන්නවා. එතකොට ප්‍රඥාව බලවත් නැති තැනක අනාත්ම ස්වභාවයම විමසලා අනාත්මී සියුම් විග්‍රහයක් වෙච්ච ශුඤ්ඤතානුපස්සී විහරණයකට එන්න බෑ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නැත්තම්. ඒ නිසා මෙතනදී සිත්සී ඊතර වෙනවනම් ගවපට්ටිය අර වැඩිහිටි ගවයන්ට නිවැරදි මඟ පෙන්වීමක් ඕන. ඒත් එක්කම අර කුඩා ගවයෝ ගැනත් සංවේදී වෙන්න ඕන. මූලික தത്വයේදී සද්ධාව සහ ප්‍රඥාව හැදුවාම ඇති වගේ තැනකින් ඔව්, ඉතින් ධර්මයේ ඉස්සරහට දියුණු කරගෙන යද්දී බුද්ධානුස්සතිය ඕනේ නැහැ. බුද්ධානුස්සතිය සතර කමඨහන් වඩන්න ඕන මුල් කාලේ තමයි. දැන් ඉතින් විදර්ශනාවට පාදක වෙන විදියටම විමසන හැකියාවක් අපිට තියෙන නිසා අපිට දැන් ඉතින් ආයේ ශ්‍රද්ධාව ඕනේ නැහැ කියලා අතහරින්න හොඳ නැහැ. සද්ධාව මත කීකරු වෙන තැනකම තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ අර අවබෝධයට දුෂ්කර වෙච්ච, මොකද අවබෝධයට දුෂ්කර වෙච්චදී, යෝච හේතු යෝච පච්චයෝ සත්තානං සංකිලේසාය, යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධිය, සත්වයාගේ විසුද්ධියත් සත්වයාගේ කිලිටිවීමත් මේ දෙක පිළිබඳ පැහැදිලි අර්ථය. එතකොට සත්වයා කිලිටි වෙන්නේ කොහොමද? කැමැත්තත් කැමැත්තෙන් ලුහුබැඳීමත්, ලුහුබැඳීම තුළ මමත්වයත්, මමත්වය පදනම් කරගත්ත ක්‍රියාවලිය තුළ අවිද්‍යාව. යෝච හේතු යෝච පච්චයෝ සත්තානම් සංකිලේසාය. එතකොට සත්වයා කිලිටි කරන කෙනෙක් නැහැ. සත්වයාව කිලිටි කරන කෙනෙක් කිලිටි කරන දෙයක් නැහැ පින්වත්නි. ඊට පස්සේ යෝච හේතු යෝච පච්චයෝ සත්තානම් විසුද්ධිය. ඒ වගේම යා සත්‍යයාගේ විසුද්ධියත් දැනගන්න ඕන. මොකද්ද සත්‍යයාගේ විසුද්ධිය? සත්‍යයාගේ විසුද්ධිය තමයි අර කැමැත්ත ඇති වෙලා නැති වෙලා යන බවට තමා තුළ ඇති වෙන අවබෝධය. ඒ අවබෝධය ඕනමයි.
එතකොට ඊළඟ කාරණයේ තමයි පින්වත්නි ඒ අවබෝධය නැතුව මොකුත්ම කරන්න බෑ. ඒ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට උවමනා කරනවා. ඊළඟට යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධිය, සත්වයන්ගේ විසුද්ධියත් අවබෝධ කරන්න ඕන. මොකද්ද විසුද්ධිය පිණිස කැමැත්ත කියන එක මානසික ගතියක් එක ඇති වෙලා නැති වෙලා යනවා. කැමැත්තෙන් ලෝකයේ ලුහුබැඳට වැඩක් නැහැ. ලුහුබැඳින ලෝකයේ අනාත්මිකක් එකේ මගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ලුහුබැඳින එක ඇතුලේ මම මගේ කියලා ගන්න මොකක්වත් නැහැ. ඒ මම මගේ කියලා ගන්න පුළුවන් කියලා මට නිකන් හිතෙන මට්ටමක් තිබ්බට ඒක යථාර්ථය නෙමෙයි. ඒක මට හිතෙන මට්ටම, මට හිතෙන මට්ටම යථාර්ථය නම් දැන් මේ මට හිතෙන මට්ටමක් තියෙනවනේ. ඒ මට හිතෙන මට්ටම යථාර්ථය නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කිසිදු ආකාරයක අපිට උදව්වක් වුමනා නැහැ. ඇයි මට යථාර්ථය වැටහෙනව නම් මම මොකටද කාගේවත් කතාවකට ඇහුම්කන් දෙන්නේ? ඒ ගැන විමසන්න, ඒ ගැන කතා කරන්න, ඒ අනුව විමර්ශනය කරන්න පටන් ගන්න, ඒ අනුව ප්‍රතිපත්තියට එකතු වෙන්න උමනා නැහැනේ. මේ මට දැන් හිතෙන මට්ටම යථාර්ථය නොබන නිසාමයි බුදුරජාණන් වහන්සේ තුළ වදාළ ධර්මය තුළ සංඝයා තුළ හික්මීමක් අවශ්‍ය වෙන්නේ, කීකරුකමක් අවශ්‍ය වෙන්නේ. එතකොට යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධිය, සත්වයාගේ විසුද්ධිය පිණිස අවකාශයත් පැහැදිලිව ඒ පුද්ගලය අවබෝධ කරගන්න එක අමාරුයි. මොකද හේතු ප්‍රත්‍ය පිළිබඳ අවබෝධ කරන්න ටිකක් අමාරුයි. එතකොට ඒ අවබෝධ කිරීම ඇතුලේ තමයි අර ඥානය තහවුරු වෙන්න ගන්නේ. එතකොට මේ ඥානය තහවුරු නොවිච්ච තැනක අපි හැම කෙනෙක්ම පින්වත් නින්නේ අවදානමක. එතකොට ඥානය තහවුරු කර ගැනීම පිණිස යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධියා, යෝච හේතු යෝච පච්චයෝ සත්තානං සංකිලේසාය, සත්‍යා කිලිටි වෙන හේතු ප්‍රත්‍යත්, විසුද්ධියටපත් වෙන හේතු ප්‍රත්‍යත් දැනගන්න ඕනේ. එතකොට කිලිටි වෙන හේතු ප්‍රත්‍ය මොකද්ද? කැමැත්තත් ලුහුබඳින එකත් මම මගේ කියලා බලන එකත් අවිද්‍යාවෙන් තෙත් වෙන එකත්. කැමැත්ත එතකොට තමයි ඒක තමයි ඒ පුද්ගලයාගේ සංකිලිට්ඨ භාවයේ පිණිස හේතුප්‍රත්‍ය. විසුද්ධිය පිණිස හේතුප්‍රත්‍ය, විසුද්ධිය පිණිස වර්තමානයේ විසුද්ධිය පිණිස හේතුප්‍රත්‍ය තමයි හිතේ කැමැත්ත ඇති වෙනකොට ඒක ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න හැකියාව. කැමැත්ත පදනම් වෙලා හිතේ උපදින යම් ධර්ම තියෙනවා නම් ඒවා ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න ධම්මානුපස්සනීය ස්වභාවය. ඒ කැමැත්ත මනාපකම රාගසිත ඇති වෙලා නැති වෙලා යනවා. ඒක හේතු නිසා හට ගන්නවා. මොකද්ද හේතු? කැමැත්ත යම් වෙලාවක ඇති වෙනවා නම් ඇති වෙන්නේ ප්‍රධාන හේතුවක් නිසා. මොකද්ද ඒ ප්‍රධාන හේතුව? කැමැත්ත ඇතිවීම පිණිස බලපාන ප්‍රධාන හේතුව තමයි ඒ පුද්ගලයා තුළ මතුවන කැමැත් ඇතිවීම පිණිස බලපාන ප්‍රධාන මූල සාධකය තමයි මේ පවතින තත්ත්වය මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න කම. එතකොට කැමැත්තෙන් තමයි ලෝකය හඹාගෙන යන්නේ. කැමැත්තත් ඇති වෙලා නැති වෙලා යනවා. කැමැත්ත මානසික ගතියක් කියලා අවබෝධ කර ගැනීම විනා විකල්පයක් නැහැ. ඒ වගේම තමයි කැමැත්තෙන් ලෝකේ ලුහු බැඳින්න වැඩක් නැහැ. ලුහු බැඳා කියලා මගේ වසඟේ පවත්වන්න පුළුවන් මොකක්වත් ඇත්තේ නැහැ. ඒ මොහොතේම සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන ස්වභාවයක් තියෙන්නේ. එහෙමනම් ඉබඳු ස්වභාවයක් නම් තියෙන්නේ. ඉබඳු නිරුද්ධ වෙන රටාවක් නම් තියෙන්නේ. එබඳු ලෝකයක් තුල, මම මගේ කියලා ගන්න මොකුත් නැහැ. නාම සංස්කාර ටිකක්, රූපස්කන්ධයක් ඇතිවීමක් නැතිවීමක් විතරයි තියෙන්නේ. අවිද්‍යාවෙන් තෙත් කරන්න දෙයක් නැහැ. හේතුව තමයි මේ පවතින தත්ත්වේ වනාහි දුකක්මයි. අපි සැපයි සැපයි කියලා හිතාගෙන දිව්වට මේ පවතින தત્ත්වය නම් දුකක්මයි. අවිද්‍යාව තණ්හාව පදනම් කරගෙනම මේ දුක නැවත නැවත සමුදය වෙන මට්ටමක් තියෙන්නේ.
අවිද්‍යාව නිරුද්ධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පැත්තට අපි විවෘත වුණොත් අපට මේ ජීවිතයේ ඇතුළේදීම දුක නිමා කරගන්නට පුළුවන්. ඒක නිමා කරන ප්‍රතිපත්ති ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අර අවිද්‍යාව දුරු වෙන රටාවට විමසන්න පටන් ගත්තොත් යෝච හේතු යෝචපච්චයෝ සත්තානං සංකිලේසාය යෝච හේතු යෝචපච්චයෝ සත්තානං විසුද්ධියා කියලා ඔය දෙකම තමා තුළ අවබෝධ වෙන්න ගන්නවා. එතකොට ඒක අවබෝධ වෙනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ අර හේතුප්‍රත්‍ය විමස ගන්නකොට එයාට තේරෙනවා අර්බුදය අභ්‍යන්තරික බව. අර්බුදය අභ්‍යන්තරික බව. එයා හේතුප්‍රත්‍ය හොඳට දකිනවනේ. එතකොට මේ හේතුප්‍රත්‍ය දකින්නේ ශ්‍රද්ධාවම ඇසුරු කරගෙන ප්‍රඥාවම ඇසුරු කරගෙන නිසා ඒකට අදාළ නාම රූපයන්ගේ ස්වභාවය හඳුනා ගැනීමත් ඊට පස්සේ අවිද්‍යාවත් භව තණ්හාවත් ඒවයි ස්වභාවය හඳුනා ගැනීමත් භාවිතය තුළ සමත විපස්සනා වශයෙන් යෙදීමත් යෙදීම පිණිස දීර්ඝකාලීන ඍජු ක්‍රියාමාර්ගත් එබඳු යෙදීමක් ඇතුළේ මේ භව ගමන සම්පූර්ණයෙන් සුවපත් වෙන බවත් ඊට පස්සේ පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ මේ හොඳට ධර්මයේ ඇසීම දැරීම ඒවා මානසිකාරය කිරීම ආවර්ජනය කිරීම සම්මාදිට්ඨියෙන්ම ඒවා අවබෝධ කිරීම මේ ආදී කාරණා සියල්ලම පදනම් කරගෙන ඒ පුද්ගලයා තුළ ඇතිවෙන අවබෝධයක් නිසා එයාට හේතුප්‍රත්‍ය පිළිබඳව පූර්ණ අවබෝධයක් කරා යන්න පහසුයි. එතකොට මේ පූර්ණ අවබෝධය කරා යනකොට හේතුප්‍රත්‍ය සම්බන්ධව කිලිටි වෙන ආකාරයත් විසුද්ධියටපත් වෙන ආකාරයත් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ඒ ශ්‍රාවකයාට තියෙන නිසා එබඳු ශ්‍රාවකෙක් විසින් ජරා මරණ දුක දුරු කිරීම පිණිස වර්තමානයේම යෙදෙන්න ඕන කියන අර්ථයක් එනවා. ජරා මරණ දුකෙන් මිදීම පිණිස වර්තමානයේම යෙදෙන්න ඕන කියලා ඒ ශ්‍රාවකයා තුළ බරපතල කැමැත්තක් ඇති වෙන්න ගන්නවා වර්තමානයේම යෙදෙන්න ඕන කියලා. එතකොට වර්තමානයේ යෙදෙනකොට අමානිවන සම්බන්ධ සාකච්ඡාව ස්ථානීය හොයාගන්න දෙයක් නැහැ. ස්ථානයක් වශයෙන් නිවන තියෙන්නේ මෙන්න මේ තැන මේ පුද්ගලයා ළඟ. මෙන්න මෙතනට ගියොත් නම් අවබෝධයට අදාළ සාකච්ඡාවට අපිට එකතු වෙන්න පුළුවන් වෙයි. එහෙම එකක් නැහැ. මෙන්න මේ තැන්වල නම් ධර්මයේ තියෙනවා. එහෙම එකක් නැහැ. එහෙමනම් එයාට දැන් පැහැදිලිව තේරෙනවා වර්තමානයේ තුල නිවෙන්න ඕන කිලිටි වීමේ හේතුප්‍රත්‍ය මෙන්න මේවා විසුද්ධියේ හේතුප්‍රත්‍ය මෙන්න මේවා කියලා කිලිටි වීමේ හේතුප්‍රත්‍යයි විසුද්ධියේ හේතුප්‍රත්‍යයි පිළිබඳ පැහැදිලි අර්ථයක් ඒ ශ්‍රාවකයාට දැන් තියෙනවා. පැහැදිලි අර්ථයක් ඒ ශ්‍රාවකයාට තියෙනවා. එතකොට පැහැදිලි අර්ථයක් ඒ ශ්‍රාවකයාට තියෙන නිසා එයා බලනවා දැන් වර්තමානයේ මම මොකද්ද කරන්න ඕන. ඒක තමයි තා වැදගත් දේ. හොඳ පදනමකින් ආපු ශ්‍රාවකත්වය. ඒ කියන්නේ හයිය පදනමක් ඇතුලේ තමයි එයා තුල නැගී සිටීමක් ඇති වුණේ. දැන් අඩුපහඩු සහිත නෑ. එයා තුල අඩුපහඩු සහගතකමක් ඇත්තේ නෑ පින්වත්නි. එතකොට අඩුපහඩු සහගතකමක් නැති නිසාම මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ බඳු දෙයක්. හොඳට බලන්න වර්තමානයේ එයාට යෙදෙන්න තියෙන මෙන්න මේ බඳු දෙයක් මත. මේ தත්ත්වයේ මත දැන් ඔය හොඳ ධර්මීය අහණිකෙන් පටන් ගත්තේ. අහපු ධර්මීය දරාගත්ත තැනින් පටන් ගත්තේ. ඒක මානසිකාරය කිරීමෙන් පටන් ගත්තේ. සජ්ජායනාවෙන් පටන් ගත්තේ. වචනින් පුරුදු පුහුණු කිරීමෙන් පටන් ගත්තේ. මනසානුපෙක්කිතා මනසින් දරා ගැනීමෙන් පටන් ගත්තේ. දිට්ඨියා සුප්පටි විද්දා දෘෂ්ටියෙන්ම අවබෝධ කරගන්න ඕන කියලා ධර්මයේ පදනම ඉතා මැනවින් හඳුනාගත්ත ශ්‍රාවකෙක් විදියට පටන් ගත්ත කමක් තියෙන්නේ. මෙන්න මෙතනදී මෙබඳු ආකාරයට අන්තිමටම සත්‍ය කිලිටි වෙන්නෙත් මේ විදියටයි විසුද්ධියටපත් වෙන්නෙත් මේ විදියටයි. යෝච හේතු යෝචපච්චේ හේතුප්‍රත්‍ය දන්නව සත්තානං සංකිලිටාය සංකිලිට්ඨ භාවේ හේතුප්‍රත්‍යක් දන්නව සත්තානං විසුද්ධිය. සංකිලිට්ඨ භාවේ හේතුප්‍රත්‍ය මොකද්ද? තමා තුළ ඇති වෙන කැමැත්ත
ලෝකයේ අරමුණු ටික ලුහු බඳින එක, ඒ අරමුණු ටික තුල මමත්වයෙන් තෙත් කරන්න පුළුවන් හැකියාව, මේ වැඩපිළිවෙල සැපයක් හැටියටත් මේ සැපය තුල මුසපත් විය යුතු බවටත් ඒ පුද්ගලයා තුල අභ්‍යන්තරිකව ඇතිවෙන උත්තේජනය, අභ්‍යන්තරිකව ඇතිවෙන උනන්දුව, ඒක සංකිලිට්ඨ භාවයට පවතින හේතු ප්‍රත්‍ය, කිලිටි වීම පිණිස පවතින හේතු ප්‍රත්‍ය. එතකොට විසුද්ධිය පිණිස පවතින හේතු ප්‍රත්‍ය මොනවාද? විසුද්ධිය පිණිස පවතින හේතු ප්‍රත්‍ය ධර්මයට අනුව බලනකොට අපට ඊටාම මනවින් පැහැදිලි වෙනවා. මොනවද ඒ? විසුද්ධිය පිණිස අවශ්‍ය හේතු ප්‍රත්‍ය විදියට ධර්මය පෙන්වන්නේ අර මේ මොහොතේ තමා තුළ මේ මානසිකව ඇතිවෙන මනාපමනාපකම, කැමැත් අකමැත් ඇතිවෙලා නැතිවෙලා යන බවට අවබෝධ කරගන්න එක. ඒ නිසා අරමුණු හොයාගෙන යනකොට තමා තුළ නාම රූප පරම්පරාව ඇතිවෙලා නැතිවෙලා යනවා කියලා අවබෝධ කරගන්න එක. ඒ නාම රූප පරම්පරාව ලුහුබැඳිනකොට ඒ ලුහුබැඳීම ඇතුලේ පුද්ගල ස්වභාවයක් ඇතුලේ, පුද්ගල භාවයක් ඇතුලේ, පුද්ගල භාවයට අර්ථයක් හොයාගෙන ලුහුබැඳින කමක් තියෙනවා. ඒ පුද්ගල භාවයකින් අර්ථයක් හොයාගෙන ලුහු බඳින එක ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් හැටියට අවබෝධ කරගන එක. එතකොට මේ ස්වභාවය ඇතුලේ පින්වත්නි ආත්මීය දෘෂ්ටියකින් තෙත් කරන්න අබමල් රේණුවක්වත් නැහැ. අවිද්‍යාවටමයි මම මේ වැඩේට එකතු වෙලා තියෙන්නේ. සමහරට මේ වැඩේදී සාධනීය හේතු එළිය පෙනුනත් එහෙම පේන්නේ නම් අවිද්‍යාවටමයි, අන් කවර දෙයකටවත් නෙමෙයි. මගේ තියෙන අවිද්‍යාවේම බරපතලකමටමයි මට මේ විදියට වැටහෙන්නේ. අවිද්‍යාවේ බරපතලකමට විනා මේ විදියට නම් මට වෙන වෙන මේ විදියට නම් මට කවදාවත් වෙන ක්‍රමයකට නම් වැටහෙන්නේ නැහැ. මේ වැටහෙන්නේ මගේ අවිද්‍යාවටමයි කියලා තමා තුළ යම් පැහැදිලි ක්‍රමක් හේතු ප්‍රත්‍ය පිළිබඳව විමසාගත්ත කමක්, හේතු ප්‍රත්‍ය පිළිබඳව විමසා බලන කමක් දැන් මේ පුද්ගලයාට තියෙනවා. එතකොට මේ විදියට හේතු ප්‍රත්‍ය පිළිබඳ විමසා බලන කමක් ඇති වෙනකොට ඒ විමසා බලන ශ්‍රාවකයාට ධර්ම මාර්ගයේ තුල අර සද්ධාවෙත් ප්‍රබල බවක් තියෙනවා. මොකද සද්ධාව ප්‍රබල වෙන්න තමයි නිමිත්තානුසාරි විහිත නොපවතින්නේ. ඒ වගේම සද්ධාව ප්‍රබල වෙන්න අනිත්‍යයි කියලා යා තුල අඳුනගත්ත කමක් තියෙනවා. අනිමිත්තානුපස්සී විහෙරණී සද්ධාව ප්‍රබල වෙන්න නැති වෙන්නේ. ඒ නිසා සද්ධාවෙත් අඩු නැතුව හදාගන්න පුළුවන් හයියක් තියෙන්න ඕන. සද්ධාවේ අඩුපාඩු හිටියොත් මුකුත්ම කරන්න බෑ. ප්‍රඥාවෙත් අඩුපාඩුවක් තිබ්බොත් මුකුත් කරන්න බෑ. එතකොට ප්‍රඥාවේ තියෙන අඩුපාඩු ටිකත් අපිට හදාගන්න පුළුවන් හයිය තියෙන්න ඕන. එතකොට ප්‍රඥාවත් තවදුරටත් හැදුවොත් තමයි අර අනාත්මයි කියන එක මේ ශුන්‍යතානුපස්සී වෙන ශූන්‍යයි ආත්මසාරයකින් ගන්න මොකක්වත් නැහැ. කොහෙවත් නෑ ආත්මසාරයෙන් ගන්න කියලා අර පැහැදිලි දැක්මක් එන නිසා අතරමැදදී සද්ධාව සහ ප්‍රඥාව තුල පවතින සමපාත භාවය විමසලා බලන්න ඕනේ. විමසලා බලන්න පුළුවන් වුණොත් තමයි අර ගොපල්ලට තමන් කැමති තැනින් තොටුපොළින් ඉතර කරන්න පුළුවන්. ඒ බස්සන තැනක් දැනගන්න ඕන. මොකද ඒ අනුව තමයි අර ඒ වගේම අර පිටිපස්සෙන් එන මේ බොහොම මෝරපු නැති ගව පැටව ගැන අර පරිනායක ගවයෝ ගැන සංවේදී වෙනවා වගේම ගව පැටව ගැනත් සංවේදී වෙන්න ඕන. මොකද අර පරිනායක ගවයනුව ගව පැටව යනකොට සිත්සේ මේ ගව රංචුව මෙතර කරන්න පුළුවන් හැකියාව ගොපල්ලෙකුට උවමනා කරනවා. එතකොට මේ හැකියාව ඇතුලේ වර්තමානයේ මේ විදියට ධර්මය විමසන, ධර්මය අඳුනගන්න, ධර්මය දියුණු කරන තැනකට ශ්‍රාවකයෙක්ගේ සිත පෙළඹුනොත් මේ විදියට යම් වෙලාවක ශ්‍රාවකයෙක්ගේ සිත පෙළඹුණොත් ඒ පෙළඹුණු ශ්‍රාවකයා නැවත ජරා මරණ දුක කවරාකාරයකවත් හට නොගන්නා විදිහට දියුණුවක් කරා යන්න උවමනයි නම් ඒ ශ්‍රාවකයාට ධර්මයේ දියුණුවක් කරා යන්න උවමනා කරනවා නම් එයා මොකද්ද කරන්න ඕන? තථා තථා භික්කවේ භික්ඛු උපපරික්ඛේය. ඒ ශ්‍රාවකයා අර හේතු ප්‍රත්‍ය අනුව සසඳමින් නුවණින් විමසමින් බලන්න ඕන.
දැන් යා තුල අර මතුණු ධර්මයේට සසඳන්න ඕන වර්තමාන අධ්‍යක්ෂින්. එතකොට යාට සසරත් පෙනෙයි, නිවනත් පෙනෙයි. සත්තානම් සංකිලේසාය, සත්‍යාගේ කිලිටි භාවයේ කොතනද කියලාත් පෙනෙයි. සත්තානම් විසුද්ධියා, සත්‍යාගේ විසුද්ධිය කොතනද තියෙන්නේ කියලාත් පෙනෙයි. මේ දෙකම පෙනෙයි. බුදුරජාණන්සේ ශ්‍රාවකයෙකුට මේ දෙකම පේන්න ඕන. සත්‍යාගේ කිලිටි භාවයේ කොතනද තියෙන්නේ කියලාත් දකින හයිය තියෙන්න ඕන. විසුද්ධිය කොතනද තියෙන්නේ කියලා දකින හයියත් තියෙන්න ඕන. එතකොට කිලිටි භාවයයි විසුද්ධියයි මේ දෙකේම ස්වභාවය පැහැදිලිව අඳුනා ගන්නකොට, ඒ අඳුනාගත් තැනක යා දන්නවනේ අර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයකට අනුව සසඳමින් විමසමින් වාසය කරන්න පුළුවන් හැකියාව. සසඳමින් විමසමින් බලන්න පුළුවන් හැකියාව ඕන. ඒ හැකියාව තුළ යතා යතස්සු උපපරික්කතෝ බහිද්දා චස්ස විඤ්ඤාණං අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං. දැන් මෙතන ලස්සන දෙයක් කියන්නේ, ටිකක් ගැඹුරු දෙයක්. දැන් මේ කියපු පිළිවෙලට කරගෙන ආපු කෙනා ඇතුලේ ප්‍රතිවිමසන්න ඕනේ. එතකොට කොහොමද විමසන්නේ? පින්වත් මහණෙනි, බුදුරජාණන්සේ වදාළ යතා යතා භික්කවේ යම් යම් අයුරකින් භික්කු උපපරික්කෙය්‍ය යතා යතස්ස උපපරික්කතෝ බහිද්දා චස්ස විඤ්ඤාණං. යම් යම් අයුරකින් යා සසඳනවා. කොහොමද? අර එයා දාම් මෙච්චර කල් වඩපු සද්ධාව ඇසුරු කරගත්ත, ප්‍රඥාව ඇසුරු කරගත්ත පදනම ඇතුලේ යා දන්න ධර්මයක් තියෙනවනේ. යාගේ එකක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ. ඒ ධර්මය නුවණින් විමසන, නුවණින් සසඳන භික්ෂුවකට විඥාණය බාහිරට වික්ෂිප්ත නොවී තියෙන්න මට්ටමට යා දක්ෂ වෙන්න ඕන. බාහිරට විඥානේ වික්ෂිප්ත නොවි. එතකොට බාහිරට විඥානේ වික්ෂිප්ත වෙන්නේ කොහොමද? අරමුණු ටික පදනම් කරගෙන. අරමුණු ටික පදනම් කරගෙන බාහිරට වික්ෂිප්ත නොවි තියෙන තැනකට පත් වෙන්න ඕන. ඒ වගේම මේ නොවිසිරීතිය විසිරෙන්න දෙන්න හොඳ නැහැ. වික්ෂිප්ත වෙන්න දෙන්න හොඳත් නැහැ. එතකොට වික්ෂිප්ත වෙන්නේ මෝහයත් එක්ක, විසිරෙන්නේ නීවරණත් එක්ක. හැම වෙලාවකම හිත වික්ෂිප්ත වෙන්නේ මෝහයත් එක්ක, විසිරෙන්නේ නීවරණත් එක්ක. නීවරණ වලින් තෙත් වෙන හැම මොහතකම, හැම වෙලාවකම අපේ සිත පින්වත්නි විසිරෙනවා. අපේ සිත විසිරෙනවා. එතකොට මේ සිත ගැන ඊළඟට සංවේදී වෙන්න ඕන මොකද්ද? අවිකිත්තං අවිසටං අජ්ජත්තං අසන්ටිතං. ඒ වගේම තමයි අභ්‍යන්තරයේ මතත් නොපිහිටා තියෙන්න ඕන. හරි, බාහිරට වික්ෂිප්තන වෙනවන්නේ වෙන්නේ නැත්නම් අභ්‍යන්තරේ පිහිටන්න පුළුවන්. අභ්‍යන්තරේ පිහිටනවා කියන්නේ මොකද්ද? අර අරමුණු ටික මත දුවන් නැති වෙලාවට එයාගේ සිත ඇතුළ ඇතිවෙනවන සංසුන්කමක්. ඒ සංසුන්කම අභිනන්දනය කරන්න පටන් ගන්නවා. ඒ සංසුන්කම හොඳයි තමයි. ඒ සංසුන්කම අභිනන්දනය වෙන්න පටන් ගන්නවා. සමහරට මේ වෙනුවෙන් එයා එකතු වෙච්ච ක්‍රියාමාර්ග තුල සම්මා සමාධිය දියුණු කරනකොට බාහිර අරමුණු වලින් වික්ෂිප්ත වෙන්නෙත් නැහැ, විසිරෙන්නෙත් නැහැ. හැබැයි අර සමාහිත දැන් බාහිර අරමුණු වලින් වික්ෂිප්ත වෙලා විසිරිලා ආස්වාදයක් හොයපුකම නැහැ. සාමාන්‍ය මිනිහෙකුට ඕක තියෙන්නේ. නමුත් දැන් ඒක නැහැ. හැබැයි අර සිත එකඟ වීම නිසා ඇතිවෙන ආස්වාදයක් ඒක දැන් තියෙනවා. ඒක මත හිත එකතු වෙනවා. ඒකට හිත එකතු වෙනවා. ඒකට තමයි කියන්නේ මේ අජ්ජත්තං කියලා, අභ්‍යන්තරය. එතකොට අජ්ජත්තං අසන්ටිතේ, අභ්‍යන්තරෙත් නොපිහිටා තියෙන්න ඕන. එතකොට අභ්‍යන්තරෙත් නොපිහිටා තියෙනවා නම් බහිද්දා භික්කවේ විඥානේ අවිකිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසන්ටිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින්
අනුපාදාය. අනුපාදාය කියන්නේ, අනුපාදාය කියලා කියන්නේ දැන් අපි කිව්වා බාහිරට විඥානය වික්ෂිප්ත නොවී නොවිසිරී තියෙන්නත් ඕන, අභ්‍යන්තරී නොපිහිටා තියෙන්නත් ඕන, අනුපාදාය උපාදාන රහිතව තියෙන්නත් ඕන. දැන් අපේ තුළ පවතින කෙලෙස් ටික තමයි උපාදානය. එතකොට දැන් අපේ සිත හැම වෙලාවකම බාහිර ලෝකය උපාදානය කරගන්නවා. හැම වෙලාවකම උපාදාන. දැන් බාහිර ලෝකේ උපාදානය කරගන්න නැති මට්ටමට නුවණින් සසඳන විමසනකම ඇතුලේ බාහිරට වික්ෂිප්ත වීමක් විසිරීමක් නැහැ. ඒතර බාහිරට වික්ෂිප්ත වීමක් විසිරීමකුත් නැත්තම් වික්ෂිප්ත වීමක් විසිරීමකුත් නැත්තම් අභ්‍යන්තරයේ මත පිහිටීමකුත් නැත්තම් එතන අභ්‍යන්තරේ පිහිටනවා කියන්නේ හිත සමාහිත වෙනකොට සමාහිත භාවයේ අභිනන්දනය වෙන්නේත් නැහැ. සමාහිත එතන බාහිරට වික්ෂිප්ත වෙන තැනත් මැදහත් වෙන්න ඕන. අභ්‍යන්තරේ මත හිත පිහිටන තැනත් මැදහත් වෙන්න ඕන. මොකද නැත්නම් අභ්‍යන්තරේ උපාදානය කරගන්නවා. අනුපාදාය උපාදානේ නොවී තියෙන්න ඕන කියලායි මෙතන කියන්නේ. අනුපාදාය අපරිතස්සතෝ ආයතින් යම් වෙලාවක ආධ්‍යාත්මිකව නොපීටා තියෙද්දී උපාදාන රහිතව අකම්පිතව සිටින කෙනා තුළ උපාදානේ වෙන්නේ නැහැ. වර්තමානයේ මොකද එතකොට යා බාහිර ලෝකයට වික්ෂිප්ත වී නොවිසිරී නොපීටා තියෙනවා හේතුව බාහිර විදර්ශනා කරනවා. එතකොට අභ්‍යන්තර සිත මත හිත පිහිටනකොට අභ්‍යන්තර හිත සමාහිත වෙලා සමාහිත භාවයෙන් යම් කිසි ප්‍රීතියක් සැපයක් පස්සද්ධියක් උපදිනවා. එතකොට මේ ප්‍රීතිය පස්සද්දී උපදිනකොට බලන්න දැන් මන් තුල ඇති වෙච්ච தත්ත්වය මොනතරම් දියුණු එකක්ද, මොනතරම් සුන්දර එකක්ද? ඇයි බලන්නකෝ දැන් වෙන අය අරමුණු ලුහු බඳිනකොට වෙන අය අරමුණු එක තමන්ව ගලප ගලප ආත්මීය වශයෙන් වටිනාකමක් දෙනකොට බාහිරට වික්ෂිප්ත වෙනකොට බාහිරට විසිරෙනකොට දැන් බාහිරට මං වික්ෂිප්ත වෙන්නේ බාහිරට විසිරෙන්නේ මම කොච්චර හොඳට ධර්මයේ දියුණු කරනවද කියලා මාතුල ඇති හැකියාව බලන්න ලෝකයාට මෙබඳු හැකියාවක් නැ නේද කියලා යම් වෙලාවක යාගේ සිත මුලාවටපත් වෙනවා. ඒ මුලාවටපත් වෙන්නේ අභ්‍යන්තරයේ සිත පිහිටියා කියන සාධකයේ පදනම් කරගෙනයි. ඇතුලේ හිත පිහිටියා කියන සාධකයේ පදනම් කරගෙනයි එයාට ඒ වගේ තත්ත්වයක් උද්ගත වුණේ. අභ්‍යන්තරේ පිහිටියා කියන සාධකේ පදනම් කරගෙන. එතකොට දැන් අර අභ්‍යන්තරේ පිහිටපු ස්වභාවය තුළ ඒ පුද්ගලයා තුළ දක්ෂතාවයක් මතු වුණොත් නැමි අභ්‍යන්තරයේ තුළ පිහිටපු එකත් උපාදානී වුණොත් අභ්‍යන්තරේ හිත පිහිටනවා කියන්නේ නොවිසිරී තියනවා කියන එක. ඒතර ඇතුලේ හිත පිහිටන්නේ අර ඇතුලේ පිහිටීමෙන් ආස්වාදයක් උපදිනකොට මේක සුන්දරයි කියලා හිතට වැටහෙන්න ගන්නවා. ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් ඒක අපි හිතමුකෝ ධ්‍යානයේ අභිනන්දනය වෙනවා. අරමුණු ටික අභිනන්දනය වෙන්නේ සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ අරමුණු ටික අභිනන්දනය වෙනවා. ඒකයි අරමුණු පස්සේ දුවන්නේ ආස්වාදයෙන් ගිජු වෙලා. ඒ දුවන්නේ මම කියලා සහ මගේ කියන අර්ථයේ ඇතුලේ. දැන් මම මගේ කියන අර්ථයේ ඇතුලේ අරමුණු පසුපස හඹාගෙන යන අරමුණු පසුපස ලුහු බඳින කමක් දැන් මේ මෙතන ඒ ශ්‍රාවකයාට නැහැ. මෙතන එහෙම අරබුදයක් මේ ශ්‍රාවකයාට ඇත්තේ නැහැ පින්වත්නි. හැබැයි දැන් මෙතනත් පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? අභ්‍යන්තරයේ තුල අර සිත වැඩෙනකොට ඒ වැඩෙන தත්ත්වයේ ඇතුළ ඇතිවෙන ආස්වාද ජනක භාවය අරමුණු මස විසිරීම අරමුණු මත වික්ෂිප්ත වීම තුල ඇතිවෙච්ච ප්‍රීතිය සැපේ වගේ සනීපේ වගේ එකක් නෙමෙයි. ඒකට වඩා දසදහස් වාරයකින් දසදහස් ගුණයකින් වැඩි தත්වයක්. මෙන්න මේ වැඩි தත්වයත් ධර්මයේ පෙන්නනවා අනුපාදාය අපරිතස්සතෝ ආයතින්. එතන මෙතනත් පින්වත්නි අනුපාදාය උපාදාන රහිතව අකම්පිත බවක් කම්පාන වෙන ස්වභාවයක්. එතන අකම්පිත බවක් කියන්නේ මේකත් ඇති වෙලා නැති වෙලා යනවා. සිත ඇති වෙලා නැති වෙලා යනවා නම් මේ අත්දකින්න తත්වයේ සිත තුලම උද්ගත වෙච්ච දෙයක්. සිත තුලම උද්ගත වෙච්ච දෙයක්. එතකොට මේ සිත තුල උද්ගත වෙච්ච తත්වයක්
ස්තිරසාර තත්ත්වයක් මේ මේකත් ඇති වෙලා නැති වෙලා යනවා. අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති. මේ විදියට ඒ ශ්‍රාවකයා අනුපාදාය මට්ටමින් තමන්ගේම සිත දෙස ඉතා විමර්ශනශීලීව බැලුවොත්, අනුපාදාය අපරිතස්සතෝ විමර්ශනශීලීව බැලුවොත් ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති. එබඳු ශ්‍රාවකයෙක් තුළ මත්තෙහි ජාතිය ඉපදීම, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස, ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව, ඒ දුක හට ගැනීම සම්භවය කවදාවත් වෙන්නේ නැහැ, කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි මේ මට්ටම හදා ගන්න කලින්ම, ඒ කියන්නේ මේ කියන පැහැදිලි කරන මට්ටම තියෙනවනේ, මේ මට්ටම හදා ගන්න කලින්ම කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා. මේක කරන්න ඕන කොතනද? පළවෙනියෙන්ම හොඳට ධර්මයේ අහන්න ඕන, ධර්මයේ දරා ගන්න ඕන, එකම බණ ආයය අහන්න ඕන, වචනෙන් පුරුදු කරන්න ඕන, මනසින් දරා ගන්න ඕන, සම්මාදිට්ඨියෙන් අවබෝධ කරන්න ඕන, සම්මාදිට්ඨියෙන් අවබෝධ කරන්න ඕන. එතකොට මේ ගැන උනන්දු වෙන්න ඕන. ඊට පස්සේ හරි දැන් එහෙනම් මම මොනවද කරන්න ඕන කියලා බලනකොට, යාර පොදුවේ ධර්මයේ පැහැදිලි කරන සමත විපස්සනා අනුකූලව වඩන්න ඕන හිත. භාවිතා කරන්න. භාවිතා කරනකොට අර පුද්ගල ස්වභාවය ඇතුලේ කියවපු කතාව යට ගිහින් රූපය සහ නාම සංස්කාර ටිකක් හැම වෙලාවකම ඇති වෙලා නැති වෙලා යනවා කියලා අර පොදු බුද්ධ ශාසනයේ පැහැදිලි කරන ඥාණයට එයා එකතු වෙන්න ගන්නවා. බුද්ධ ශාසනය පැහැදිලි කරන ඥාණයට යා එකතු වෙන්න ගන්නවා. එතකොට මේ බුද්ධ ශාසනය පැහැදිලි කරන ඥාණය තුළ යම් තහවුරුකමක් නැහැ, ඥාණයට එකතු වෙච්ච කමක් තියෙනවා. එකතු වෙච්ච තැනක පින්වත් යාට තේරෙනවා මේ නාම රූප ධර්ම වශයෙන් නොවැටෙන්නේ මේ මා තුළ පවතින අවිද්‍යාවට නේද? ඉතින් මේ අවිද්‍යාව නේද ගලවලා විසි කරලා දාන්න ඕන, භවතණ්ණාව නේද ගලවලා විසි කරලා දාන්න ඕන කියලා විමසනකම ඇතුලේ යාට එතනින් එහාට දියුණුව කරා යන්න නම් තවදුරටත් ඕගොල්ලෝ තුල ඇතිවෙච්ච සද්ධානුසාරි ධම්මානුසාරි කමේ ප්‍රබල බවක් ඕන. දැන් අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඒ අනිත්‍ය මෙනෙහි කිරීමේ ඉදිරි පියවරක් විදියට අනිමිත්තානුපස්සී විහරණයකින් විමර්ශනය කරන්න බහුල සද්ධාාවක් ඕන. ඒ බහුල සද්ධාව දැන් ආයේ හදන්න ඕන. බලන්න මේ මම සරණ ගිය බුදුරජාන් වහන්සේ වදාළ දේ ඇත්තමයි නේද? මොකද මම මේ අත්දකින්නෝ නේද මේ ධර්මයේ කියලා. එහෙම දකින්න හැකියාව. එතකොට අර අනාත්මයි කියලා බලන එක ප්‍රඥාව ඉන්ද්‍රියේ ප්‍රබල භාවයත් එක්ක ඇති වෙන එකක්. නමුත් අනාත්මයි කියලා බලන එකේ දිගුවක් අවශ්‍යයි. ඒ අනාත්මයි කියලා බලන එකේ දිගුවකට අපි කියනවා මොකද්ද? ශුන්‍යතානුපස්සනාව කියලා. ඒ ශුන්‍යතානුපස්සී විහරණයකට මේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබල භාවයක්. අයිනම් අනිමිත්තානුපස්සී විහරණයකට සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල භාවය ඕන. මේ අසුඤ්ඤතානුපස්සී විහරණයකට ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබල භාවය ඕන. එතකොට මෙන්න මේ දෙක ප්‍රබල වෙන්න ඕන නිසා හොඳට නැවත ශ්‍රද්ධාවද ප්‍රඥාවද වැඩෙන ආකාරයට ගැඹුරින් විමසලා බලන්න. එතකොට ඒ ශ්‍රාවකයාට මේ අමාරු දෙයක් වැටෙනවා. මේ අවබෝධය කරා යන්නේක අමාරුයි. මොකද්ද අවබෝධ කරන්න තියෙන්නේ? යෝච හේතු යෝච පච්චයෝ සත්තානං සංකිලේසාය. සත්‍යයේ කිලිටි වීමේ හේතු ටිකක් පේනවා. යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධියා. සත්‍යයේ පිරිසුදු වෙන හේතු ටිකක් එයාට පේන්න ගන්නවා. අන්නේ පේන මට්ටමක් ඇතුලේ එයා තුළ යම්කිසි ධර්මකාමී හැකියාවක් තියෙනවා. ඒක ඇත්තටම මහා විශිෂ්ට හැකියාවක්. ඒ ධර්මකාමී හැකියාව ඇතුලේ ඒ ශ්‍රාවකයාට පින්වත්නි, ඒ වර්තමානයේ කෙලෙස් අර්බුදයේ සංසුන් කිරීම පිණිස අර නුවණින් සසඳමින් ගලපමින් බලමින් වාසය කරන ශ්‍රාවකයා බාහිරටත් විඥානෙ වික්ෂිප්ත නොවී තියෙනවා නම්, යත තථා භික්කවේ භික්ඛු උපපරික්කතෝ යතා යන්තස්ස උපපරික්කතෝ බහිද්ධා චස්ස විඥානං, බාහිරට විඥානෙ වික්ෂිප්ත නොවිසිරී තියෙනවා නම්, අභ්‍යන්තරයේ මත හිත හැකිලෙන්නේ නැත්තම්, අභ්‍යන්තරයේ මත නොපිහිටා තියෙනවා නම්, අපි අභ්‍යන්තර පිහිටනවා කියන්නේ අර සිත වඩාගෙන යනකොට ඇතිවෙන අරමුණු ඇසුරු නොකරන සමාහිත ස්වභාවය තුළ මතුවෙන ආධ්‍යාත්මික ප්‍රවේශය අභිනන්දනය වෙන මට්ටම. මේ දෙකම නැත්තම් අනුපාදාය උපාදානේ නොකොට තියෙනවා නම් න පරිතස්සෙය්‍ය. එතකොට උපාදානයේ නොකොට තියෙනවා නම්, කම්පා නොවී තියෙනවා නම් මොකද්ද වෙන්නේ?
අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති. අනාගතයේ ජරා මරණ දුක සම්භවයේ නොවීම පිණිසම ඒ ශ්‍රාවකයා තුළ ඥාන සම්ප්‍රයුක්ත බව මතුවෙනවා. එතනදී පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ ඥාන සම්ප්‍රයුක්ත භාවයේ තුළ අර කෙලෙස් ගතිය කැඩි කැඩි යනවා. ක්ෂය වෙච්ච ඥානයක් උපදිනවා. ක්ෂය වුණු ආශ්‍රව නැවත උපදින් නැති බවට අනුත්පාදේ ඥානයකුත් උපදිනවා. ඔන්න ඔය ඥාන සම්ප්‍රයුක්ත භාවයේ තහවුරු වෙන්න තහවුරු වෙන්න එයා අවබෝධයමයි තහවුරු කරන්නේ. එයා ක්‍රමානුකූලව එකතු වෙන්නේ අවබෝධයේ පැත්තටමයි. ඒ බඳු අවබෝධාත්මක හැකියාවක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව හැම දිනාටම උපකාර වේවා. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ කමනී හේවගේ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන්, පවුලේ ඥාති හිත මිත්‍රාදීන් ආදී පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. කමනී හේවගේ මහත්මිය ඇතුළු පින්වත් හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, හැම දිනාටම යහපත උදා වේවා, අභිවෘද්ධි සහගත වේවා. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එයත් බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 6 වෙනි දින ජන්මදිනය යෙදෙන නයනා ගුණරත්න සොහොයුරියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. අපි ආශිර්වාද කරනවා ජනවාරි මාසේ 6 වෙනි දින ජන්මදිනය යෙදෙන නයනා ගුණරත්න සොහොයුරියට නිදුක් නිරෝගී සුව සම්පත්තිය සැලසේවා, කායික මානසික සුව සහනය සැලසේවා. මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම දායකත්වයේ දරන පින්තුන්ගේ ආදරණීය මෑණියන් ඇතුළු වැඩිහිටි ඥාති සියලුම දෙනාට අපි නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් උදා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස්තුනා වූ පුණ්‍ය ශක්තිය මෑණියන් ඇතුළු වැඩිහිටි ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත්, කමනී හේවගේ මහත්මිය, නයනා ගුණරත්න මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් පිනතුන් හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. නිරෝගී සුව සැලසේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එත් සමගම මේ කුසලානිසංස ධර්මයන් අපි ආශිර්වාද අනුමෝදනා කරනවා. පරලෝ සැපත් වුණු පියතුමන් වන එල්.එල්. ආදිහෙට්ටි මහත්මාටත්, එස්.බී. හේවගේ මහත්මා ඇතුළු වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ සමගම මේ කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු පූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. සියලු දෙනා වහන්සේටම මේ කුසල් බලවත් වේවා. සියලු දෙනා වහන්සේටම මේ කුසල් උපකාර වෙලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතර වරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල වලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩල වලටත්, අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.